එකදිකට ගමන් කරමින් යන උපද්දතිය දැන් ගමන් කරන ගමන් භ්‍රමණය වීමකට ලක් වෙනවා ගොඩක් පැහැදිලි ප්‍රශ්නයක් තමයි උසස් පෙළ ඒකතල බල පද්ධති ගානේ අන්තිම කෑල්ල හදන්න ගොඩක් වෙලාවට මුල කෑල්ල හදන විභේදනය කළ සම්ප්‍රයුක්ත බල වාදින ඒ වැඩ ටික කරනවා ගොඩක් 99%ක්ම ඒක අන්තිම කොටස හදන්නේ නැහැ එතකොට මේ අන්තිම කොටස හදන්න ඕන වෙන වැඩලා තීරයක් තමයි මෙතන අපි මේ විදිහේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ එතන මෙතෙන්දී අපි බලමු මේ මෙන්න මෙහෙම ඒ ලක්ෂයක් තියෙනවා මේ ඒ ලක්ෂය මත ක්‍රියාත්මක වෙනවා කැපිටල් F කියලා බලයක් අපිට ඕන මෙන්න මෙතන මේ ක්‍රියාත්මක වෙන කැපිටල් F බලය ඉස්තුරක් පරිලෙහෙන් දින D ලක්ෂයට අරන් ගන්න අරන් ගනිලා පද්ධතිර බලයුක්මයක් ඇති කරා ඒ කියන්නේ පද්ධතිය භ්‍රමණය කරනවා දැන් මෙතන තියෙන පද්ධතිය මොකද්ද කතාව මේක ඉදිරියට ගමන් කරන පද්ධතියක් තියෙනවා දැන් අපිට ඕන මොකද්ද ඒ බලය වෙන තැනකට ගෙනල්ලා පද්ධතිය කරකවන්න. ඉදිරියට යන ගමන් කරකවන්න. අතර මෙතෙන්දි කරන්නේ අපිට ඕන වී ලක්ෂයට ගේන්නනේ. අපි එතෙන්දි කරන්නේ වී ලක්ෂයේදී මෙන්න මෙතන තියෙන මේ බලයට සමානව සමාන්තරව දෙපැත්තට බල දෙකක් දානවා. උතර මොකද වෙන්නේ? ඒකෙන් කිසි අවුලක් වෙන්නේ නැහැනේ පද්ධතියට. මේකට මේක දෙකෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ ඉන්න ඔරිජිනල් F කලින් තිබිච්ච F දකින්නවා එයාට සමානව සමාන්තරව ප්‍රතිවිරුද්ධව ඉන්නව තව එක්කෙනෙක්. එතකොට එයා මොකද කරන්නේ? සමාන සමාන්තරව ප්‍රතිවිරුද්ධව ඉන්න බල දෙකක් දැක්කම එයා හදන මොන විදියක්ද බලයුක්තිය. එතකොට මෙන්න මේ දෙන්න හදන බලයුක්තිය. එතකොට මේ යුක්මේ ගුණය කියලා කියන්නේ එක බලයක විශාලත්වය වැඩි කරන බල දෙක අතර ලම්බක දුරය. එතකොට එයා හදන ගුණය විශාලත්වය යුක්මේ විශාලත්වය F H බවට පත් වෙනවා. මෙන්න මෙතන තියෙන්නේ එතකොට මෙන්න මොකද්ද මේ බල දෙක ඒ යුක්මේ හදලා පද්ධතියෙන් ඉවත් කළා යනවා අන්තිමේ ඉතුරු වෙන්නේ මෙතන තියෙන F බලය. එතකොට මොකක්ද උනේ මෙතන A වල තිබෙන F බලය B වල තියෙන F බලයකටයි බලයුක්මේ පැතුම් වුණා. එතකොට මේ පද්ධතිය දැන් මොකක්ද වෙන්නේ? එක දිගට ගමන් කරමින් යන පද්ධතිය දැන් ගමන් කරන ගමන් භ්‍රමණය වීමකට ලක් වෙනවා. يعني එහෙම තමයි ඔතන හරි තැනක තියෙන තනි බලයක් මෙතන තැනක තියෙන බලයකට සහ බලයුක්මයට උදේ කරන්නේ.